අයිබෝන් කොහොමද ඉතින්? ඔන්න අදත් මේ පුංචි වීඩියෝවක් කරන්න හිතුණා. මේක මේ කරන්න හිතුණ ඇත්තටම ඔන්න දැන් ළඟ ළඟ වෙනවා බලපෙරළියක්. ජනාධිපතිවරණයක්ද මහමැතිවරණයක්ද කියලා කියන්න බෑ. ඒකත් දෝලනය වෙනවා. ඉතින් මේ දෙකේම කාල සීමා විවර වීගෙන එනවා. ඉතින් කොහොම හරි මේ ලංකාවේ අපේ ජීවන තත්ත්වය කොහොමද කියලා කරකෙන්න බොහොම වැදගත් සාධකයක් වෙන ජනාධිපතිවරණය ගැන බොහොම දෙනෙක් කොන්න නෑවි කියන තරම් තියෙනවා. මේ ජ්‍යොතිෂයේ කියන මේ මාතෘකාවේදී බොහොම වැදගත් දෙයක් තමයි මේ පලාපල කියන්නේ. ඉතින් මේ එක එක්කෙනාගේ දක්ෂතාවය තේරුම් ගැනීම හැකියාව සහ තම තමන්ගේ ගුරුකුලයට අනුව මේවා විවිධාකාර වෙනවා. ඉතින් මම අද තෝරගත්ත 5 දෙනෙක්ගේ අනාවැකි කියමු. ඉතින් මම ලස්සන අනාවැකි කීපයක් තියෙනවා. අපි ඉතින් මේ මම එක තෝරලා බේරලා ඇනලයිසයක් වගේ කරන්න. ඉතින් වෙන මොකක් නෙමෙයි, අපිට තව මාස කීපයකින් ඉස්සරහට කවුද හරියට මේ අනාවැකි කිව්වේ කියන එක සක්සුදක්සේ හොයාගන්න පුළුවන් වෙන හින්දා තමයි මම මෙහෙම දෙයක් කරන්න හිතුනේ. ඉතින් අදට මම තෝරගත්ත 5 දිනෙක්. ඉතින් මම මේ 5 දිනා කොහොමද තමුන්ගේ අනාවැකිය කිව්වේ කියන එක මම ඔයාලට කියන්නම්. හැබැයි මතක තියාගන්න ඕනේ, ජනාධිපතිවරණය ඉවරුනේ පස්සේ කවුද දෙන්නේ කියලා මේ හරියට කිව්ව කෙනාට ඔන්න අවස්ථාවන් වැඩි වෙන්න පුළුවන්. එහෙනම් එතුමගේ තියෙන නායක විශ්වාස කරන්න පුළුවන්. එහෙනම් එයා හරි විදිහට කරන කෙනෙක් කියලා විශ්වාස කරන්න පුළුවන්. අනිත් දේවල් වැරදි කියලා නෙමෙයි, නමුත් පළපල කතනේදී බොහොම දෙයක් තියෙනවා නිවැරදි කියන්න බොහොම හැකියාවක් තිබිය යුතුයි, වාසනාවක් තිබිය යුතුයි. ඉතින් මේ කියන දේවල් බොහොම හරියට පිළිထන්නේ කාටද කියලා ඔන්න බලා ගන්න පුළුවන්. හොඳයි, එහෙනම් මම පළවෙනිම කියන්නම් අපේ ඉන්දික තොටවත්ත මහත්තයා. ඉන්දික තොටවත්ත මහත්තයා සපත කරලම කියනවා, වෙනදා වගේ නම් නෙමෙයි, මේ පාර අපේ අනුර කුමාර දිසානායක මහත්තයා තමයි මේ ජනාධිපතිවරණය ජයගන්නේ කියලා. ඉතින් එතුමා එහෙම අනිවාර්යෙන් කියනකොට ඒක එහෙමත් නිකමුත් මේ මෙච්චර කාලයක් 100%ක් විතර වගේ ප්‍රතිශතයක් ලබාගෙන එතුමාගේ දේශපාලන ගමන එහෙමම ආවා. ඒ වගේම තමයි එතුමා කියනවා අපේ ඉන්දික තොටවත්ත මහත්තයා, මේ ඉන්දික තොටවත්ත මහත්තයා කියනවා මේ අනුර කුමාර දිසානායක මහත්තයාට බොහොම ලස්සන යෝග දෙයක් එහෙම හම්බෙලා තියෙනවලු. ඉතින් ඔන්න අපි බලමු අපේ ඉන්දික තොටවත්ත මහත්තයා බොහොම වැදගත් අනාවැකියක් කියලා අපේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපතිවරණය ජනාධිපති වෙනකොට. ඉතින් ඒ අනාවැකිය හරියට හරි ගියා. ඉතින් බලමු අපි මේ අනාවැකිය කොහොම වෙයිද කියලා. ඉතින් තවත් රටේ නමගිය ජ්‍යොතිෂ වේදි මහත්තයා තමයි තුසිත එන් සතරසිංහ මහත්තයා. මෙතුමා කියන්නේ මේ හාත්පසින් වෙනස් කතාවක්. මොකද කියනවා නම් මේ 225න් එක්කෙනෙක්වත් නෙමෙයිලු වෙන්නේ මේ අලුත් ජනාධිපතිවරණයට. හැබැයි මෙහෙම කිව්ව එක් වතාවක් අපේ මහත්තෙක් ගෝඨාභය මහත්තයා එනකොට එතුමත් මේ හිටියේ නැහැ, අලුත් දේසිං කුමාරෙක් එනවායි කියලා අපි සෑහෙන්න මේවා කරා. ඉතින් නමුත් අපි බලාපොරොත්තු දෙන්නේ ඉතින් මේ තුසිතෙන් සතරසිංහ මහත්තයා කියනවා මේ පාර අලුත් කෙනෙක්ලු වෙන්නේ. අලුත් කෙනෙක් කවුද දන්නේ? ඔයාද මමද දන්නෙත් නැහැ. කොමාරි අලුත් කෙනෙක් කෙනවා කියලා තමයි කියන්නේ. මේ කැන්තුස් අතර ඉතින් හත් එහෙම කියනකොට අපි සුජිත් ත්‍රිමාණ යෝගීතුමා කියනවා අනිවාර්යයෙන්ම මේ පාර ජනාධිපති වෙන්නේ අපේ සජිත් ප්‍රේමදාස මහත්තයා කියලා. ඉතින් අපේ හිටපු හොඳ ජනාධිපති කෙනෙක්ගේ පුත්‍රත්වයක්. ඉතින් අපි දන්නේ මෙතුක් කාලයකට එහෙම හම්බෙලා නැහැ ජනාධිපතිකම. අපි බලමු කොහොමද කියලා මේ අපේ සුජිත් ත්‍රිමාණ මහත්තයා මේගේ අනාවැකිය කොහොමද කියලත් බලමු. ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම කියනවා අනුර කුමාර මහත්තයර කොහොමත් බෑ, සජිත් දිසා ප්‍රේමදාස මහත්තයර කොහොමත් බෑ, ඒ වගේම තමයි පොහුට්ටුල්ට කොහොමත් බෑ. නමුත් රනිල් වික්‍රමසිංහ මහත්තයා නැවත ජය ගන්නවා කියලා සපත කැට දාලා ඔට්ටුවල්ලා කෙනෙක් කියලා තමයි අපේ ගාමිණී සමරප්පුලි මහත්තයා. ඉතින් ඔන්න කතන්දරේ. දැන් මං 4 දෙනෙක්ගේ කතා කිව්වා. ඉතින් ඒ වගේම තමයි මේ අපේ පුරාතනයේ කියන්නේ අවුරුදු ගානකට කලින් මේ ලංකාව අර මෙන්න මේ කොටි සංවිධානයට ලියවිල්ලකින් බාර දෙන්න වගේ හැම ලොකු කතාවක් ගියපු අවස්ථාවක අපේ ඉන්දියාවෙන් රජීව් ගාන්ධි මහත්තයාට තමුන්ගේ අවියෙන් පහර දෙන්න සූදානම් වෙච්ච මහත්තෙක් තමයි එතුමාගේ දේශ ප්‍රේමී අවදිලා ඒ වෙලේ නැගිට තරහ වේදනාව පිට කරගන්න ඒ කරපු කාර්ය කරපු කෙනෙක් තමයි විජිත රෝහණ විජේමුණි මහත්තයා. මෙතුමා මොහොම අමුතුම කතාවක් කියනවා. මෙතුමා දැනට අවුරුදු ගානකට කලින් කියලා තියෙනවා මේ පාර එහෙම නැත්තම් මෙන්න මේ ජනාධිපති වරණේදී
සජිත් පේමදාස මහත්තය දිනවායි කියලා. නමුත් මෙන්න බොලේ මේ පාර කියනවා ජීවිපී එකට හැබැයි ආසන 12කට වඩා අඩුවෙන් ගන්න වෙන්නේ. හැබැයි එතුමා ජනාධිපති වෙනවා කියලා කියනවා. ඔන්න වැඩි නේද? ඔබ දන්නෙත් නෑ, මම දන්නෙත් නෑ. මොකද කෝටි 2කට කිට්ටු ජනගහනයක් ඉන්න ශ්‍රී ලංකාවේ. ඉතින් අපි බලමු මම මේ කීපේ ඔන්න 5 දිනෙකගේ අනාවැකි ගැන මම ඔබතුමන්ට මේ බලාගෙන ඉන්න සියලුම දෙනාට ඔන්න ඒගොල්ලන්ගේ අනාවැකි විග්‍රහ කරා. ඒගොල්ලෝ කියපු විදිහට ඇනලයිස් එකක් විදිහට. මොකද පැය විතර කාල සීමාවක ඔක්කොම යෝගකාරක, ඊට පස්සේ ඒගොල්ලන් ග්‍රහචාරය ඔක්කොම ගැන හඳුන්වලා දීලා තමයි මේ කවුද එතුමා එතුමා නම් කරන එක්කෙනා, එහෙම නැත්නම් මේ අය ජනාධිපති ජනාධිපති වෙනවා කියලා ඒගොල්ලෝ අනුමාන කරන කෙනා කියන්නේ. ඉතින් මම එහෙම නැතුව ඔන්න කෙනාගෙන් 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 කෙනාට 5 දිනක් කරගෙන නම් පහක් කිව්වා. මෙන්න මෙයා අහවලා කියන්නේ ජනාධිපති වෙනවා කියලා, එහෙම යනවෙක් කියන්නේ කියලා කිව්වා. ඉතින් ඔබට බාරයි තීරණේ කොහොමද කියලා බලමු නේද? අපි බලමු කොහොමද මේ කවුද ජනාධිපති වෙන්නේ කියලා. කවුරුවත් කමක් නැහැ, දෙයනේ කියලා අපිට බොහොම සතුටින් සාමදානේ බොහොම යහපත් විදිහට අපේ පැටවුන්ට ලස්සන අනාගතයක් හැදෙන්න වාතාවරණය සකසලා දෙන කෙනෙක්ට අනේ බොහොමගේ. එහෙනම් ගිහින් එන්නම් ශ්‍රීජයිනි අපිත් එක්ක හිටියට බොහොම ස්තුතියි. තවත් වීඩියෝක් තියෙනවා. ඒ මොකද කියනවා නම් මේ 5 දෙනා විතරක් නෙමෙයි ඉන්නේ, මේ අනාවැකි කියන තව බොහොම දෙනෙක් ඉන්නවා. නමුත් වීඩියෝ එකට වැඩි වෙලා කාල වේලාවක් ගන්නත් බැරි හින්දා බොහොම පුංචියට කිවි අද 5 දිනක් අරගෙන අපි ඉස්සරහට තව 5 දිනා විතර අරගෙන අපි ඡන්දේ තව කිට්ටු වෙන තව අනාවැකි කියන දේවල් වැඩි වෙයි. ඉතින් ඒ ඔක්කොම අපි එකලස් කරගෙන ලොකු වීඩියෝක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේවායි කඩින් කඩ වීඩියෝ උඩුගත කරන්න බලාපොරොත්තු වෙනවා. බලාගෙන ඉන්නවා අපිත් එක්ක රැඳිලා ඉඳී කියලා. ඔයා මේ වෙනකොට අපි සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් එන්න අපි YouTube channel එකට ශ්‍රීජයනි සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වගේ විතරක් නෙවෙයි තව බොහොම වැදගත් වීඩියෝ ගොඩක් එකේ තියෙනවා. ඉතින් ගිහින් එන්න ආයේ හැම වෙලකල් අයබෝන් පරිස්සමෙන් ඉන්න.